ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාලෙ කරු දේශකයානන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමින්ද්‍රාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කහවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මස්සවනෙ කාලෝ අයං බදන්තා දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවනෙ කාලෝ අයං බදන්ත නමුතස්සෙ භගවතු අර හතු සබ්බෙ ධම්මි සුුව පටි හතඥාන චාරස්සෙ දස බලෙ දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බෙ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස, අතාගතස්සෙ සබ්බ්ුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අර හතු සබ්්‍ය ධම්මි සුව පටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ් සත්තු මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ ස්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වරහතු සබ්බ ධම්මි සුුවපටි හතඥාන චාරස්සෙ. දසබල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්нюුණෝ සම්මා සම්බුද්ධස්සේ උතුම භාග්‍යවුතුන් වහන්සීටේ මාගේ උතුම් නමස්කාරිය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමි වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මේයටි විරුද්ධ පිටිනොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නී අධිෂ්ඨානශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වෙඩසිතින සියලු ආරයන් වහන්සේලා ගැනුග්‍රහයි ලෙබේවා සීලු සත්පුරුෂයන් වහන්සේලා ගැනුග්‍රහයි ලෙබේවා සියලුම සාසනාරක්්ෂකීන් වහන්සේලා ගැනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සතති ධර්මීමම අවබෝධ කරගනිත්වා සාධෝ සාධෝ සාදෝ ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධහ බුද්ධි සම්පන්න කාරුුණික පිින්වත්නී අදමී පිින්වත් හැමදිනාම මේ බෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්ුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කරුණක් ශ්‍රවණය කරන්නටයි. හද මේ උතුම්ම සද්ධර්ම දේශනාව ධර්මශ්‍රාවක ඔබ වෙනුවෙන් දේශනා කරවන්නට ධර්මදානමී පිංකම සඳහා සම්බන්ධ වෙනවා බුදධල මල්ගස්යාය දනංජලී නිවසෙහි පදිංචි සම්පත් අනුනප්‍රිය මහත්ම හා දම්මිකා කුමාරි මහත්මිය කියන මෙිනිමි සැදහැති පිින්වන්තුන් පිරිස. අපේ පිංවතුන්ට දේශනාව අවසානී පින් අනුමෝදන් කිරීම අරමුණින් අදට නියමිත ධර්මදේශනාවාරම්භ කරන්නයි බලාපොරොත්තුවන්නේ. පවත් පිරිස දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන විශේෂ ධර්ම මාතෘකාව පිළිබඳ. භාග්‍යවතුන් වහන්සේ සමග වසර විසි පහක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවනැල්ලසේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරපු මහාපින් ඇති ආනන්ද මහරහත්තන් වහන්සේගේ කතා පෝතයි අපි සාකච්චා කරන්නේ ඒ සාකච්ඡා මාලාවෙ දේශනාවල් කිහිපයක් අපි මේ වෙනකොට පවත්තල අවසංකළ පසුගිය දේශනාව අපි අවසංකළ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සුමන කියල රාජ කුමාරයෙක් වෙලා අපේ ආනන් දහාමුදුරුවෝ ඉපදිලා තමන්ගේ පිය රජතුමාගේ තර භාග්‍යවතුන් වහන් සිට පස්ථානයක් කරන්න තුන් මාසයක් අවසරල්ලගත්තා පිගතුට මතකඇති සුමන රාජ කුමාරයා මොනතරම් බිහසක් ගත්තද නන්නම් තමන්ගේ පියරජතුමාගේ බාග්‍යවතුන් වන්සට උපස්ථානයක් කර අවසරල්ල පදමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරලා සුමන රාජ කුමාරயா ාග්‍යවතුන් වහන්සේ වැඩන්න කොටේ සිත යොදන් එකසේ විශසක් දුරින් සෝබන නම් උයන් පල්ලාට අයිති ඔය නේ භාග්‍යවතුන් වහන්සේට වස් සමාධං කරවන්ඩ බෙහෙරක් හැදවා සුමන රාජ කුමාරයට මෙ සියලුම කටයුතු බොහෝම කෙටි කලෙකින් අවසංකරගණ පුළුවන් ගුුණා කහවනු ලක්ෂයක් දේලා ඉඩම මිලටගින් තවත් කහවනු ලක්ෂයක් වියදං කරලා මහා මනන්ද්‍රයාණන් වහන්සේට වැඩවාසේ කරන්න ලංකාර බුදුකුටියක් නිර්මාණය කර තවත් පරිවාර ලක්ෂයක් මහසංගරත්නයට රාත්‍රී ගත කරන ස්ථාන වෙනමයි දහවල්ට ගත කරන ස්ථාන වෙනමයි කියලා රත්තිට්ඨාන දිවාට්ඨානය කියන මේ ආකාරී ස්ථාන කොටි වෙනවෙනම පිළියල කලා නදනම් ප රජතුමාට පණවිඩේ යවනවා භාගියවතුන් වහන්සේට ැ ඩම කරන්න කියලා මහරජතුමා ාග්‍යයතු නහන්සට දානනිකට ආරාධනා කරලා දන් වලදල අවසානහි භාග්‍යතු නහන්සේට සුමන රාජ කුමාරයා තමංගි කටයුතු අවසං කළ බව දැන්වා බාග්‍යතු නහන්සේ යාරාධනාවෙන් සුමන රාජ කුමාරයා යුදුන් එකසී විස්සක්තුර නිර්මාණය කරලා තිබන සෝමන නම් ගෘහපතියා ටයිති ෝබනම් උද්‍යානයට වැඩම කලා වැඩම කරපු භාග්‍යතුන් වහන්සේ ආජ කුමාරයා නොෙක් සුවඳ මල්වලින් සුවඳවත් සුවඳ දුම්වලින් පොදු පූජා පවත්වල උන්වහන්සේව විහාරයට වඩම්මවා බාග්‍යතු වහන්සට ගාථාව කියල විහිෙර පූජ කරා සත සහස්සේන මේකී තං සත සහස්සේනමාපිතං ලක්ෂයක් වියදං කරලා මීඩමමලට ගත්තා ලක්ෂයක් වියදං කරලමික් නිර්මාණය කරා සෝබනනම්මූමි උද්‍යානය පටිගට්නය මහාමුණින් පිළිගන්නාසී මහාමොනින්ද්‍රයාණන් වහන්සේ කියලා ආරාධනාව කළ විහාර පූජාව සිදුකරෙන් පස්සෙද වස්සෙලිමීම ආරම්භ කර වස් ආරම්භ කරන දවසී සුමන රාජකුමාරිය කල්පනා කරනවා මම මේ තරම් වියදංකරලා විහෙර විහාර හැදුවට භාග්‍යවතුන් වහන්සේලා කැමති ආමිසේට වඩා ධර්මයට. බුදුවරු ධර්මියයට ගරුයි. ප්‍රත්්‍යදෙස උන්වහන්සේ ලැස්යොමු කරණිනේ. මේ කාරණාව හිතතාපු සුමන රාජකොමර අධිෂ්ඨානයක් කරනවා. එහනම් මමත් මෙතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ වගේ වස්ත්‍ර දෙකින් යැපිලා. මෙ තුන් මාසම දස සීලානි සමාධීත්වා දසසිල් සමාධන් වෙලා ඉදේව වසිසාමී මේ ස්ථානයවාසය කරනවා කියලා දිිෂ්ඨාන කළා අපි පසුග සතිී දේශනාවටට ඔයි ප්‍රමාණය ටෙක්නෙක් එනකං සාකච්ඡා කළ මගේ දේශනාවවිද අවසානය දෙකිව්වා මේක බොහොම විශේෂ සිිල්ලෘතය කොද අපි සමාජයේ බොහෝදිනි අපි දකිනවා මාසික ටෙක දවසක් සිිල්රකිනවා පොහ දවස උපෝසත සීලයාාරක්ෂා කරන්න ලංකාවි බොහෝ දෙනිකුගේ උනන්දුව තියෙනවා හැබැයි සිල්රකිනයේ දන්නවක් කොහොමද තමන් සිල් රකින්නේ කියලා. සාමාන්්‍යින් සිල්රකින අය පැ විසිහතරකින් බොහෝම අඩුකාලයක් පැෑ දොළහකටත් වඩා අඩුකාලයකුත් රකිනවස්ථාවල් අපිත කිනවා පිහත් අපේ සාාසනී කිසිමතැනක නැහැමි පැයි දොලහක් මනැත්න් අරදූ පෝසතයක් රකින්න කියලලා භාග්‍යුත් වහසේ පැවීමක් කර තියෙනවා සාමාන්‍ය සඳහං කරල තිබෙන්නේ මේසාසනී උපෝසත සිල්රැකීමේ පහළම මට්ටම තමයි එක දවස එකව මමට්ටම එක දවසක් කියල කියන්නේ පුරාපැයි විසි අතර නමුත් අදකාල අපි දකිනවා බොහෝ දෙනෙක් මේ විදියට සිල් රකිනවා දකිනලබෙනවා හරි අඩුයි පිවත්න්නේ මේ දරණ වීරියෙන් පාඩුවවෙන්න තමන්ටමයි අපට බොහෝ අවස්ථාවක් ලැබිල තියෙනවා ජීවිතයේ මේ පුරුද්ධ ඇති කරගන්න අපට හැම සම්පත්්‍යයක්ම ලැබිල තියෙනවා අවස්ථාවක් ලැබිල තියෙනවා විවේකයක් ලැබිල තියෙනවා ධර්මය ලැබිල තියෙනවා බුද්ධ ශාසනයක් ලැබිල තියෙනවා ඒ හැමදේම ලැබිල තිබෙන අපි මේ කටයුත්ත වෙනුවෙන් යම් වීරයක්ව දරන්නේ නැත්නම් එක සැබෑපාඩුව තමන්ටමයි අපේ භහග්‍යතු නහසෙක්තර අවස්ථාවක ශාක්‍යයන් ගිංගිහිල ප්‍රශ්නයක් අහනවා ශාකෙන්නුමලා මාසකට කී දවසක් සිල්ලා කෙනවද සමහරදින අඩු කල් තමයිසිහිපත් කළේ දවසක් දවස් කිහිපයක් ඒවිදියට උත්තර දෙනවා භාග්‍යතු වහන්ස යහනවා ශාකීනී නුබල්ල නොබලාගේ ඔය වෘර්තිය යම් දිනක් යම් කාලයක් නොකලොත් වෙනපාඩුව බොහෝයි හැබැයි නුබලටේ පාඩුව වෙනමේ ජීවිතයට පමණයි හැබැයි නුබලක දවසක්කෝ සිල්ගන්න ප්‍රමාද වුණු ඒකං පාඩුව සංසාරයටමයි බලන පිංගතුනි අද අපි දකිනවා සමහර දෙනෙ ව්‍යාපාර කරදි තමන්ගේ ව්‍යාපාරය නවත්තන්න කෙමැත්තක්නේ. එක දවසකෝ ව්‍යාපාරයක් නැවත්තුූහෝ එයට බොහෝ පාඩුවක් තියෙනවා අපි හිතුම රෙදී මසන ආර්තනයක් තියෙනවාමඇගුලුම් කර්මාන් තාහිතන සාමනින් නිවාඩු දිනම හරියාටුයි එමොක දඔවන්ට ඇංගලුම් කර්මාන්ත ශාලාාවක් එක දවසක් වහනව කෙ කැනෙක ලොකු පාඩුවත් තියෙනවා. සමහරලාවට දීර්ගදවසක් එහෙම වහඩුවනු ඔවුන්ගේ ආයතන නවත්තන්න පවා ඉඩ තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ පාඩුව පින්වත්නි මේ ජීවිත ව්‍යාපාර කරනයට ව්‍යාපාරයක් නැවැත්තුූත් ලොකු පාඩුවක් ැයි මේ ජීවිත. පිංවත්නී සිිල්රකින අපි එක දවසක්කෝ සිිල්රකින්න අපි ප්‍රමාද වුණු එක පාඩුවමුළු සංසාරයටමයි එනිසා පින්වත්ති භාග්‍යතුන් වහන්සේ ගරන්තරෙම අපට සිල් සමාදංවීමට පොළුවන් තරම් වීරය වඩන්නේ කෙලා භාගතුන් වහන්සේ අපට උපදිස්තීල තියෙනවා ගිහිජීවිතේ ගත කරන ඔබට යන්න පුළන් උපරිම මට්ටමත්තිෙනවසීලේ නමුත් අපට මේ කාරණාව පිළිබඳව ලාබිය හිතට දැනනි නැති නිසා ඒකට යොමු වෙනවා උනන්දුව හරි අඩුයි ලාබී හිතට නොලැබීීමමයි උනන්දුව අඩුවීමට ප්‍රධානතම හේතුව. මං මේ කාරණාව ටිකක් විස්තර කළේ අපේ ශාසන මේ එක දවසක් උපෝසතේරකින එකත් අවම මට්ටමක් ම සඳහන් කළා අපිතුම උසස් පෙල අධ්‍යාපනය හදාරණ ළමී විශයන් තුනකටි ඉදිරිපත්වෙනවා ප්‍රධානව ප්‍රධාන විෂයන් තුනින් ඒ තුනටටම අපිහිතුමුූ එස්සාමාර්ථ තුනක් ගත්තු ඒකින් කියන ඒළමයා සමත් හැබාවම වට්ටම එක දියුණු මට්ටමක් නෙමේ අවම වට්ටම ඒ වගේ තමයි මේ ශාසනී එක දවසක් පූර්ණු පොසතිය සමාදං වුණනත් අවම මට්ටම හැබයි ඒකවත් නොක ගත්තු ලොකුපාඩුුව නමුත් මේ ශාසනීට වඩා දියුණු මට්ටන් තියෙනවා එක මට්ටමක් තමයි දින හයක් සිිල් සමාදැංවීම පුොරපක්ෂයේ පළමු දවසයි දෙවන දවසයි දෙෙවන දවසයි අවපක්ෂයේ පළමු දවසයි දෙවන දවසයි දෙෙවන දවසයි පසුලොස්සක දවසට කලින් දවසේ පසුලොස්සක දවසේ පසුලොස්සක දවසට පසු දවසේ මෙන්න මෙහෙම සිිල් දරකින්න විදිය අපි ශාසනී තියෙනවා සාම්‍ය විමානවත්තු පාලිහි සමහර කතාාවල තියෙන්නේ සමහර දෙවිරු පින්ොත්තුනි දවළොව ගිහිල තියෙන මාසකට දින හයක් සිල්්‍ර කලා එහනම් දිවිලෝකෙට යන්නත් අඩුම මාසිකට දවස් හයක්ක සිිල්ඩකින්න ඕන දැ මෙතන කිය නීතත්තුොඩා දියුණු මට්ටම සුමන රාජ කුමාරයා දැන් අදිිෂ්ඨාන කරනවා ස්්ාංග පෝසත සීලය නිවේ දසංග උපෝසත සීලය සමාදැන්වෙන්න දසසල් සමාදැංවෙන්න දැන්මේ කුමරය සෝදානම් වෙන්නේ මුළු ජම්බුද්ධීපේට මධිපති රජකම් කරන මහරජුරුවන්ගේ පුතා මොනතරම් සැප සම්පත්තියේ නැද්ද නමුත්දැන් අධිෂ්ඨාන කරනවා වස්ත්‍ර දෙක මුළු තුන් මාසේම පරිහරණය කරමි බුදුරජාණන් වහන්සේ වගේ මමත් උන් මාසිම දසංගු පෝසත සීලියය සමාදැන්ගෙනවා ඒකට කියනවා අපින්වත්නී ප්‍රාතිහාරය පක්ෂය සීලිය කියලා අද බොහෝදිනිි මේ කරුණ දන්නෙවත්න්නේ එක දවසක් සිිල්රැකීම ම සඳහන් කරා බොම අවම මට්ටම මාස්සර්කට දවස් හයක්වත් සිිල්රැක්කොතින් එක යම්මට්ටමක දියුණු මට්ටම බම්බිසාරම හරරිතුම රාජ්‍යි කරන ගම එහෙම සිල්රැක්කල තියෙනවා හැබැයි ඊටත් වඩා සුවිශේෂී දියුණු මට්ටමක් තමයි තුන් මාසයක් එක දිගට උපෝසත සීලියා රක්ෂා කිරීම සුමන රාජ කුමාරය දැන් එකට ඇ සූදානම්මි එකට කියනවා ප්‍රාතිහාරිය පක්ෂහි සීලේ කියලා තුන් මාසයක් වස්තුන් මාසෙම උපෝසත සීලයේ එක දිගට ආරය කාන්තිවිනාකාරයට රැකීම සුමන රාජ කුමාරයා තමගේ ඥාතිපිරිවරට කතා කරලා සියලු මාත්‍යවරුන් ැස්කරවලා ඔවුන්ට කියනවා නුඹලා මේ භාගියෝතුන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයට දදදින්න මේ තුන් මාසෙම තුම් හේ කීනාසව සත සහස්ස ඉමිනාව නීහාරේන තේමා සංධානං දදීයාද නඹලමිනි මේ විදියට තුන් මාසෙම බුද්ධ ප්‍රමක මහා සංගරත්නියයට දන්දින්න මම මෙිතැන් පටන් මේතුන් මාසම බුදුරජාණන් වහන්සේ අනුව වස්ත්‍ර දෙකකින් පමණක් යපෙමින් දසසීලය සමාදං වෙනවා කියලා සීලු පිරිසව දැන්වා දැන් සුමනරාජ කුමාරයා දසසීල් සමාධං වෙලා සෝබනනම් උයනහේ නිර්මාණය කරපු ඒ විහාරම වාසය කරනවා හැබ අපි දන්නවම සුමනරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ වැඩැමවුවත් මහාසංගරත්නයේ වැඩම් මෙෙව්වත් ලක්ෂියයක් මහරහතන් වහන්සේ ල වැඩැම්මෙව්වත්? මෙ සුමන රාජකුමාරයා මෙතෙෙන ඉන්න එක්තරාතෙරුන් වහන්සේ නමත් පිළිබඳව විශේෂවධනයක් යොමු කරනවා එතමයි පදුමුත්තර භාග්‍යොතු නහන්සේගේ අග්‍ර උපස්ථායික තනතුර දැරු සුමන නම් මහතෙරුන් වහන්සේ ඉංසා සුමන රාජකුමාරයා මෙ සුමනතෙරුන් වහන්සේගේ කුටිය සමීපේම වාසේ කරා සුමන රාජකුමාරයට පේනෙනවා? ුමන මහතේරුන් වහසේ භාග්‍යෝතුන් වහන්සේට වත් සිදුකරන විදිිය ඒවත් දකිනකොට ව තව තවත් සුමන මහතේරුන් වහන්සේ ට සුමන රාජ කුමාරය පිළිබඳව පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා එතකොට අත්හිතනවා මේ මහතේරුන් වහන්සේ භාග්‍යවතු වහන්සේට මොනතරම් සමී පයිද අපි පසුගගේ දේශනාවදි මේ කාරණ විශේෂී මතක් කළලා මේ සුමන රාජ කුමාරයට හිතෙන්න්නේ සාමාන්‍ය සිතුවිල්ලක් නෙමි සුමන රාජ කුමාරයා දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මට්ටම. ඒක දන්න නිසා සුමන රාජ කුමාරයා පුුදු මාසාාවකින් බලඟින්නේ මේ අනිත්තෙරුන් වහන්සේ ලට වඩා සුමන මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සට මොන්න තරම් සමී පයිති කියලා. මොකොදම විශ්වදාතුවම සියලු සත්වයන්. අභි භවනය කරගෙන වැඩඉන්න මෙම මහඋත්තමයන් වහන්සේ ළඟට කෙනෙකුට ලංගවෙන පොළුවන්නන් එකනා සැබෑම පුුණ්‍යවන්දී භාග්‍යතුන් වහන්සේ නමකට ලංවෙන්න සාමාන කෙනෙකුටබේ මිත්‍ය දුෂ්ටික කුටබෑ අකුසල් දැඩිවකරපු කෙනෙකුටබෑ භාග්‍යතුන් වහන්සේට ලංවෙන්. රතන සූත්‍රී භාග්‍යතුන් වහන්සේගේ මට්ටම පිළිබඳව පැහැදිලි කරද්දිී එක විශේෂම පැහැදිලි කරලා තියෙනවා මේ ලෝකෙ සීලු රථනයන් වටින සියලු දේවල් වලට වඩා භාග්‍යතුනහන්සේ උත්තමයි භාග්‍යතුන් වහන්සේ සමාන කරන කවුරුවත්න්නේ. හතන සූත්‍රයේදී අටකතයි උදාහරණයක් දක්වනවා සක්විති රජතුමාට පහළවෙන චක්කරතනය පරම්පරාවෙන් පිරිසිදූ සසර පිංකරපු ඒ සක්විත රජතුමාටයි පහළවෙන්නේ. ඒ වගේ සංසාරයේ අපමන පාරිමිතාපොරපු සංසාහරේ මහපින් කරපුෝ මහාපුඥ්්‍යවන්තයන්ට විතරයි භාග්‍යුතුනහන්සේව දැකගන්න හෝලෙවෙින්නේ. පතන සූත්‍ර දේශනා විස්තර කරදි අපිේඒ කාරණාව විශේෂයම මතක් කළ. සුමනරාජ කුමාරයයා දන්නවා භාග්‍යුතුනාන්සගේ මට්ටම එවන් මහාඋත්තමයන් වහන්සේ නමකට හැම මොහොතකම ළඟහිදිමින් උපස්ථාන කරන පුළුවන්නන් ඒ ශ්‍රාවකයා සැබවින්ම මහාපුණ්්‍යවන්තයි. සුමන රාජ කුමාරයට සුමන මහතේරුන් වහන්සේ පිළිබඳව තව තවත් ආසාාවක් ඇති වෙනවා දැන් වස්තුන් මාසේ මේ විතෙට ගත කරගෙන යනවා වස්තුන් මාසේ මවසංවෙනවා වස් පවාරණීෙන් වෙන දවස ලංගනාාම බහගතු වහන්සගේ ළඟටකි හිල්ල නැවතත් තාරාධනාවක් කරනවා ස්වාමීනී මාකෙරී යනුකම්පාවෙන් තවත්දින හතක් පාසේ කරනසෙක්වා ඒයි දෙවෙනි වතාවටත් ආයිම තාරාධනාවක් කළේ පිඟතේ සුමන රාජ කුමාරයක් තුන්වාසීම හිටියට සුමන රාජ කුමාරය දසංග සලි සමාදැංගුණා ඒනිසා තාමංග අතිං හාර පිසින්න තමන්ට මුදල් යොදවන්ඩ මේමට අවස්ථාවක් ලැබුණනේ ඒනිසා භාග්‍යුතු නහන්සගේ ළඟටකිිල්ල දවස්හතක් තවයිල්ලනවා ස්වාමීන්නේ මගේ දෑ තිංදාානයක් පිළිල කරල දෙන්න වදවස් හතකවසරයක් දෙන්න බාගිතුන හන්සිගේ අවසර ලාගින බුද්ධ ප්‍රමුක ලක්ෂයක් මහ සංගරත්නයට තුන්සිවුරු පාදමෝලෙහි තබමින් පෝජා කළ සත්තමී දිවිසේ බික්කු සත සහස්සං පාදමෝලේ තිචීවර ටපෙත්වා මගමි පාද මෝලෙහි තබනවකිල්ලක කියන්නේ ධර්මී ගුඩා තැංවල මොනගෙහෙන වචනය භාග්‍යතුන් වහන්සේට මහා සංගරත්නයට පාදමෝලේ චීවර පූජාව අදමී පූජාව දකින නොලබෙන තරා පිත් මේක විශේෂ පූජාව තුන්සිවරක් පාදමෝලේ පූජා කිරීම පිමත්නී මෙසාාසනනි දියුණු සිල්මට්ටමත්තිනව දුතාංග ඒ දුතාංගවල එක දුතාගයක් තමයි පාන්සුකූල චීවර පමණක් පරිහරණය කිරීම එක දුතාගයා පාදමෝලෙ සිවරු පෝජාකිරීමට කිරීමේදී තිබෙන වටිනම ආනිසන්සේ තමයි යම් තෙරුන් වහන්සේ නමක් එවැනි දුතාංගයක් දරල ඉන්නවනං ආනන්නේ තෙරුන් වහන්සේට අනුග්‍රහයක් කරන ලැබීම ඒ අරමුණින් තමයි පාදමෝලෙච්චීවරු පෝජාවක් කරන්නේ. මේක පින්වත්න පාරමිතා පොරොපෝ මහාපුොන්්්‍යවන්තයි බොහෝ කල් කරල තියෙන පූජාව පාදමෝලයේ චීවර පෝජාව. අපිත් පින්කම්බලට එකතු කරගන්න පුළුවන් විශේෂ පෝජාව. මොද එතකොට තමයි දුතාංගධාරයේ භික්‍ෂූන් වහන්සේලාට ඒ සිවර කැපවෙන්නේ. මෙනි මේවිතට සුමන රාජ කුමාරයා භාග්‍යතු හන්සේට තවත් දින හතක් එකදිකට දන්දීලා තුනි දවසේ භාගයතු නහන්සගේ ලඟට ගිහිල්ලා භාගත වහන්සට බැඳගෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීණී මම ඔබහන්සේට දව සතක් කඳූරු බැඳගෙන දඳූුණා පිට හාරමාසකට කලින් ඔබහන්සට මම කඳූරු බැඳගෙන දන්දුන්නා මම එහෙම පින්කමක් කරලා ඒ පිංකම්බලින් ස්වාමීනී මම ප්‍රාර්ථනා කරණ නැහේ අනාගතීමට ශක්‍ර සම්පත්තිය ලැබේවා මාර සම්පත්තිය ලබේවා බ්‍රක්්ම සම්පත්තිය ලැබේවා ස්වාමිනිමං එකඳු ප්‍රාර්ථනාවක් වත් කළේනේ ස්වාමීනී හාර මාසයක් පොරාවටම න හිතේ දවසගානේ දළුලන විශේෂ පාර්ථනාවක් මගේ හිතේ තියෙනවා ස්වාමීනී මම මෙතෙක් කල් කරලා රැස්කරගත්තා වූ මේ මහපින්කම්වලින් අනාගතී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායක තනතුර දරන්ඩ මට ශක්තිය ලැබේවා. අනාගති හරියට වහන්සේටු පස්ථාන කරන සුමනත් තේරෝවිය එකස්ස බුද්ධාස උපට්ඨාකාමූහෝමි සුමන තෙරුන් වහන්සේ වගේ උපස්ථායක තනතුරක් දරන්ඩ මටද හැකියාව ලැබේවා කියලා අංග පහක් ඉස්පත වෙන බිදිට භාග්‍යතුන වහන්සේගේ පාදියන් වදනා කරලා ප්‍රාර්ථනාව කරනවා. පදමුත්තර භාග්‍යතුන හන්සේ ආවර්ජනය කරලා බලනවා. පදමුත්තර භාග්‍යතුන් හන්සේ. සුමන රාජ කුමාරයට ප්‍රාර්ථනා බිටුවෙන බව දැනගෙන නියතවිවරණි ලබලදිනවා. පරාජ කුමාරිය. මෙන් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ஒක්කාකනම් රාජකුලෙන් පැවතිගෙනන ශාකිනම් කුලින් උපන් සිද්ධාර්ථනම් වූ මහබෝසතුන් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්තේ ලබනවා ඒ ගෞතම සම්මා සම්බුදුරජණන් වහන්සේගේ අග්‍රෘපස්ථායක තනොතුරට ඔබ පත්තිනවා කියලා සුමන රාජකුමාරයට දමුත්්‍රර භාග්‍යතුන වහන්සේ මහොතේ නීත වරණනිල ලබදිදනවා පදමුත්්‍ර භාග්‍යතුන වහන්සේගේ ්බේ බුද්ධ වචනී සුමන රාජකුමාරයට බදදුම සතුටක් හිතර තෙරුණා දැන්ල හිතනවා බුද්ධාචනම අධ්‍යච්ච කතා හොන්ද බුදදුරුගිළඟනන් කතා දෙකක්නේ යමක් වෙනවා කිව එකකාන්තිම වෙනවා දැං සුමන රාජකුමමාරයක ප්‍රාර්ථනාව ඉට වනා එතැන් පටන් අවුරුදු අනෝදාහක් වැඩහිටපු පදමුත්තර භාගයොතු වහන්සගේ ශසනී සුමනරාජ කුමාරයා බොහෝ කාලයක් පින්දහම් කරගත්තා දානමානාදී කුසල කරම කරලා තමන්ගේ පාරමිතාව තවත් චක්තිමත් කරගත්තා. කාලයා ගෑවමින් මරණයට පත්වනා. එතැන් පටන් විවිධ ජාතිීන්වල විවිධ ආත්ම භාාවයන් වල කල්ප ලක්ෂයක් පොරාවටම අපේ ආනන්දක් තෙරුන් වහන්සේ නො එෙක් ජීවිතවල ඔත්පත්තිය ලැබවා හැම ජීවිතයක් පිළිබඳෝම අපට සඳහන් කරන්න ධර්මී සංග්‍රහ වෙලා නේ හැබැ සංග්‍රහවෙලා තිබෙන කරුණු ප්‍රමාණය කියන්න ගත්ත අපට මේ ධර්ම දක්ෂණාව පොරාවටම ආනන් දහාම්දුරගේ කතා විත්තරක්ම කියන්න පුළුවන් ජාතක පාලයේ ගත්තොත් ජාතක පාලියයේ බොහෝ ජාතක කතාවල ආනන්දතෙරුන් වහන්සේ භාග්‍යතු වහන්සේත් සමඟ එකට පාරමිතතා පුරද්දිී මොුණගෙහෙච් අවස්ථාවල් තියෙනවා. ඒවා කියන්න ගත්තුො අපට බොහෝ කරුණු කියන්න වෙනව එකට. නමුත් මේ දේශනාවේ හි අතර මග කොටසක්ක අපට විස්තර කරල තිබෙනවා කෙතියෙන් එතමයි කාශ්ප භාගෙතු වහන්සේගේ කාලයේ අප ආනද තෙරුන් වහන්සේ නැවතත් උත්පත්තිය ලැබනවා කාශභ භාගතු වහන්සේගේ කාලය උපන් ආනද තෙරුන් වහන්සේ දවස කාශභ භාගතු වහන්සේ ශසනයහි පැවිදිවෙලා හිට බෙක්තරා තෙරුන් වහන්සේ නමක් දකළ උන් වහන්සේට විශේෂ පූජාවක් කරනවා ු පිස හැසරෙනේ තෙරන් වහන්සේට පාත්‍රයට උනු ආහාරයක් ලැබෙනවා. අපහසුවයිෙන් පාත්‍රය අතිහිතබාගෙන යන මේ තෙරුන් වහන්සේ දැකපුූ ආන දහාමුදුරුවෝ තමන්ගගේ උතුරු සලුව ආධාරකයක් කොට සකසල තෙරුන් වහන්සට පූජා කළා. හැබැයිකාශ භාගතුන් වහන්සගේිර කාලේදී කරපු පින්කනුත් ටියනු මිරස දහන් කතියෙන්නේ. ඒ විදිට කාශ්‍යප භාගතු වහන්සගේ සාසනී බොහෝ පින්ගැස් කරගෙන ඊට පසුව පැවති අබුද්ධ උත්පාද කාලයේ තවත් ජීවිතයක් ලබනවා. ඒ කාලෙ බරණැස් රජතුමාල් ලෙස අපි අනන්ද හම්දුරූපදන්නේ. දවසක් මේ රජතුමා දකිනවා පසේ බුදුරජාණන් වහන්සේලා අටනමක් පිින්්ඩ පාතිය වඩිදවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අටනමට ආරාධනා කරලා උන්වහන්සේලාට දන්දීල තමන්ගේ මගොල්ලු නෙ පන්සල් අටක් කරවල එහි වැඩවාසය කරවල සප්ත රථනවලින් හදපු පුටු වටක සප වටින මැනිික්වලින් හදපු පාද ආධාරක අටක් සමග පූජා කරලා වර්ෂ දහදාහක් ඒ පසේ බුදුරජණන් වහන්සේ ලටනමටම උපස්ථාන කරනවා. තැම හැම තැනෙකම පින්වොතුනි තියෙන්නේ උපස්ථාන. ොද ආනන්දහාමුදුරු දෙන් තමන් වහන්සේගේ පාරමිතාවට එන්නේ උපස්ථායකතනතුරක් ලබන්න එනිසා ආනදහා මුදුරුවන්ට නොයෙක් ජීවිතවල ලැබෙන පින්කම්බලදී උන්වහන්සේ විශේෂීම් උපස්ථායිකත්යට සුදුසු පින්කම්තම වැඩිපුර කරලා තියෙන්නේ. තැන් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේම චරිත කතාදි හා බලද්දී උන්වහන්සේලාගේ ඒ අග්‍රස්ථානය වෙනුවෙන් ඒකට සුදුසුපින්කම් තම වැඩි පුර කරලා තියන්නේ. කොන්්ඩඥ මහරහතන් වහන්සේගේ කතාවිදිත් තියෙනවා කොන්්ඩන්්ඥ මහතේරුන් වහන්සේ එක්තරා බුද්ධ ශාසනයක රටේ රජතුමාගේ සේනාධිපති වෙලා උපදිනවා. රටේ ජනතාවට ඒ භගවොතුන්හන්සේ වෙනු නුපස්ථානයක් කර නවස්ථාවක් නෑ රජතුමා තමයි දිවිහිමියෙන් උපස්ථාන කරන්නේ. ඒ වෙලාවේ රටේ ජනතාව සේනාධිපතිව තමන්ගේ පැත්තට හරවගෙන රජතුමාට පනිිවිඩයක් යවනවා රජතුමාට දන්දදි නවසර දෙ ඇත්ත යුද් කල් හරි අපි උපස්ථානය ලබාගන්නවා. සේනාධිපති ගිහිල්ලා ජනතාවත් එක මේ කාරණාව කතා කරලා ජනතාවට කියන හොඳයි මම මහරජතුමාගේ මේකට නොබලට අවසර අරගෙන දෙන්නන් හැබැ පලවෙනි පින්කම් මට ඕන. ඒ පින්කම්බල පලමිනිීම පින්කම්ම මට ඕන. පසෙරයි තුමත් එක කතා කරලා ජනතාවගේ අප්‍රසාධිය පිළිබඳ කරුණු දක්වල රජතුමාව බියයට පත් කරලා භාගිතුනට සේටෝ ප්‍රස්ථාන කරන්න ජනතාවට අවසරල බල දිනවා සේනාධිපති තමයි පලවිනිි පින් කම කළින්. ඉද කොන්න මහරහතන් වහන්සගේ අග්‍රස්ථානය තමයි බුද්ධ ශාසනයක පලවිනිට ම මාර්ග පලලබනික. අපේ කොන්න ජ මහරහත්තන් වහන්සේ තමයි මේ ශාසනී පළම්වෙනි මාර්ග පන ලපු ධර්මයාව බෝධ කරගත්තු භික්ෂವ. එරි සාතම උන්වහන්සේට අඥ්‍යා කොන්න්න්නන්න කියන නමින් භාගතුනාන්සේ අමන්ත්‍රණය කරේ. හැබැයි ඒ ජීවිතේ සේනාධිපතිතනතුර දරද්ද සහෝදරෙක්කෙටිය ඒ සහෝදරය තමයි දදෙන කොට දීප න්ති ධන දී තියන. සහෝදරය තමයි අපේ භාග්‍යතු වහසගේ ශාසනී භාග්‍යතු වහන්සේ පිරින්වන් පාන කලින් අන්තිමට ම රහත් භාවය ලැබපු සුබදර භික්ෂුව බලනමී පින්කම්බල එකටකක් සම්බන්ධාවඇත්වදවා කොන්්ඩන්ජ මහරහත්තන් වහන්සේ පළමීණටම මාරකඵල ලැබ්ුව ඒකට සුදුසු පින්කම කරගත්ත අ සුබදදර භික්ෂුව ඒජීවිතයත් අන්තිමදානිදීපු නිසා උහන්සේ භාගිතු වහන්සේ පිරිණවන් පාන මහොතකට කලින් තමයි රහත්තුනේ ඒනි සෞුන් වහන්සේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට රහත් බව ලබපු අන්තිමරහතන් වහන්සේ ලෙස සාාසනිතික තුළ අම අමත කරුණ කවිස්තර කරේ ආනන්ද හමුදුනගේ කතාවිත්ති හෙමයි උන්වහන්සේට ජීවිත ලැබුණු අවස්ථාවන් වල වැඩිපුරම කරල තින උපස්ථායක පින්කාම් භාගතුන් වහන්සේලට පස්ථාන කරනම න්හන්ස පස්ථාන කරනවා පසේ බුදුරජන් වහන්ස පස්ථාන කනවා ඒ හැම පිින්කමක්ම එකට එකක් එකට එකක් සම්බන්ධයි එවිදිට කාශභ භාගතු වහන්සේගේ ශාසනින් පස්සේ ඒ අබුද්ධෝත් පාද කාලයේදී පසේ බුදුරජාණන් වහන්සේලා අටනමකට වර්ෂ දහදාහ කුපස්ථාන කරලා ඒ ජීවිතතේ පිංකම් කරගෙන මරණයට පත්වෙලා දිවිය මනුෂ්‍ය සැප සම්පත් පින්ඳලා අපේ භාග්‍යතුන හන්සගේ සාසනී තුසිත දවුලොවෙන් චුතවෙලා අමිතෝදන මහරජතුමාට දාව මාලිගාවී උපදිනවා උපන්න දවසේ මාලිගාව හිටපු සියලුම ඥාතිංව සතුටු කරවනවා ආනන්දිිතේ පමුදිිතේ කරුන්තු හැම දිනාම සතුට පත්කරෝමින් තමයි මෙ කුමාරව් පන්නේ ඒ නිසා සතුටු කරවනකට කියනව නන්ද කියලා විශේෂීෙන් සතුටු කරවන එකට කියනවා ආනන්ද කියලා සියල්ලෝම විශේෂම සතුටට පත්කරපුනනිසා අමි තෝදන මහරදිතුමන් නම් තැබවා ආනන්ද කියලා. අපබේ භාගියවතුන් වහන්සේ සම්මා සබුද්ධත්තිට පත්වෙලා සුද්දෝදර මහරජතුමාගේ ආරාධනාවී කිමුොල්වත් නුවරට වැඩම කරනවා. ඒ කතාවත් දීර්ග කතාව නමුත් අපේ කතාාවම මෙතැන්ට එකතු කරගන්න එහමනොත් කතාව දීර්ක වෙන නිසා.ම පිගුතර මත්තක ඇති කාලුදදා යමාත්‍යවරය පවා සුද්දෝදර මහරයිතුමාගෙන් භාග්‍යතු වහන්සේට වඩම්ෙන් වැඩමවීමට අවසර ගණ්ඩ ගියේ මොනොරොන්දදු මද කියලා මහනවිෙන් අවසර ලබාගෙන තමයි ගිහිලතියෙන්නේි. එවගේ දැඩි පරිශ්‍රමයද්දරන්න වුණ සුද්දෝදන් රයිතුමාට බාගෙතුන් වහන්සේ වඩම් වන්න. අපබේ බාග්‍යවතුන් වහන්සේ සම්මා සබුද්ධඇතර පත්තිලා පළමුුවර කිමුුල් වත් නුවරට වැඩම කරනවා. එහෙම වැඩම කරෙන් පස්සෙදී ඥාතිහිතනවා භාග්‍යුතු වහන්සේ අපි මේ ශාක කුලේ හිටයන මේබෙනකොට ඒ කාන්තම සක්විත රජ එහෙම සක්විත රජවනාන ඒ රජතුමාට අති විශාල සේනාව පරිවාර රජවරු හැටේරී ඉන්නවා. පොද සාමාන්‍ය රජකෙනුකොට ගත්තු ඒ රජතුමාට විශාල සේනාවක්කින්නවා එක පිනවතින අපටේ හිතා ගණ්ඩවත්බේ. දැන් ධර්මාශෝක මහරයිතුමා ගත්තුත් සක්විද රජගෙනෙක් නබි. ධර්මාශෝක රයිතුමාට කොයිතරම් රජ පිරිසක් කෙටියද කියල කියනව නම් අනුරාධ පුරයට වඩම්මොපු ජයිස්්‍රීමහ බෝධීන් වහන්සගේ දක්ෂිණි ශකාාව ලබා ගණ්ඩ බෝධි මෝලියයට ධර්මාශක රයිතුමා මහා සේනාවක් එකතමයි ගමන් කරන්නේ කොයි තරම් සේනාවක් හිටියද කියල කියනවන සේනාවේ පලල යුදුන් තුනයි සේනාවේ දිග යුදුම් හතයි යුදුන්තුනක් කියන සැතපුම් තියි යුදුම් හතා කියන සැතපුුම් හැත්තෑවයි සැතපුම් තික් පලල සැතපුුම් හැත්තෑවක් දිග මහා සේනාවක් එකතමයි ගිහිල තිී. සඳහන් කරල තිබෙනවා රජවරු විරක්ම දහසක්කි දල තිීරවා කියලා. තර ධර්මාශක රයිතුමාට හිතල බලන මොනතරන් සේනවාකිදල තියෙනවද. හැබැ ධර්මාශකරයිතුමා කියන්නේ සක් විතරජ කනෙක් නමි. මහරජතුමා බෝධි මණ්ඩලයට ගමන් කරපු වෙලාබී දක්ෂිණ සාකාාව සිಿඳින සැරසෙන මොහොතේ මහා ප්‍රාතිහාරයක් බෝධිමණ්ඩේදි සිද්ධ වෙලා තිෙනවා. දක්ෂණ සාකාව හැරන්ඩ බෝධිමණ්ලේ සියලුම්ම බෝධීන් අතුරු දහන් වෙලා තියෙනවා. ආශ්චාර් දෙකපුරයිතුමා දින හතක් බෝධිම්ඩලිටි පොදදු පෝජා පාත්තර තියෙනවා. ඇති මිනි මේ වගේ එක රජෙන ගත්තුොත් විශාල සේනාවගේ රයිතුමාට ඉන්නවා ැ මෙතන සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කිමුල්වත්නුවරට වැඩම කරල ධර්මදේශනා කරෙන් පස්සෙදී යමහම පෙල් හර පාලත් තිවරණෙන් පස්සෙදී ඥාති පිරිස කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ අපි රාජ කොලි හිටිය නං අනි වාරයම සෑම රාජ කුමාරයෙක්මඒරාජ්‍යෙටියයිතුයි හැබැ එහමයි කියලා අපි උන්වහන්සේ තනි කරන්න හොදන ඒ නිසා ශාක්්‍ය කුලේ අය කිමුල්ලුවත් නුවර අය තීරණය කළා හැම ගෙදරකම්ම එක රාජ කුමාරය බැගින් ශාසන පැවිදිි කරවනව කියලා ඒක නිසා තමයි කපිලවස්තුුවෙන් දෙසය පනහකුයි. කෝලිය නගරෙන් දෙසය පනහකුයි පන්සිය දෙනෙක් පැවිදි කරවලා. එදා මහවානේ මහා සමය සූත්‍රය පව පැඇත්වයි. හැබැයි මේ පිරිසාතර ශාක්‍ය කොලේ පස්දිනෙක් වෙනම භාගිතුන හසගලඟට යනවා. බද්ධිය අනුරුද්ද ආනන්ද, තිම්බිල්ල දේවදත් මේ රාජකුමාරෝ ර පස්දිනත්තික තමයි ආනන්ද කුමාරයත් බාගතු වහසක ශාසයනයට ඇතුළවෙන්නේඒ කතාවත් බොහොම ලස්සන විචිත්‍ර කතාව දීර්ග විස්තරයක් තියෙන නිසා අපි මෙතැන්ට එකතු කරන්න බලාපපුොරොතු වන්නේ නැහැ රාජකුමාර පස්දින පිය රජවරුන්ගේ අවසරයවත් ගන්න නැතුව උපාලි කරණවෑමියත් එෙක්ක තමන්ගේ කොන්්ඩෙ කපන කරණවෑමියයත් එෙක්ක තමයි භාගතුනහන්සක ශාසනති යන්නේ. යන ගම උපාලි කරණවෑමියය වෙෙක් කර ගැන යන්නේ මහන කරන නමි ඔහුගේ අතේ සියලු ආභරණ ඇඳුම්දීලා පරජවරුන්ට පණි විදිාරර්ගෙන යන්න. තමුත් උපාලි කරණවෑමියය කල්පනා කරනවා ශාකියෝ කියල කියන මාන්‍යධිකයිය එකන්තෙමි හිතයි මෝන් රාජ කුමාරුවරු මරලා මම මියආබරණ පැහැරගත්ත කියලා එහමනොත් මටහිමිවෙන්නෙත් මරණයමයි මැරන වට වඩාලා බයි මත් මූන්නික ගෙල මහනවෙනික එනිසා අලියෝම හෙලු කෙළපි ඩක්සේ හර සියලු ආභරණ විසි කරලා අර පස් දෙ නර්තිික එක එක තුවෙලා යනො පැවිදි වෙන්න. පැවිදිමි දේ වෙලා පළමීෙන්ම පැවිදි කරන්නේ කියලා අවසරඉල්ලන්නේ උපාලි කරණවෑමියාව මොකද කුමාරවරුද දන්නව අපිත් බොහොම මාන්‍යධිකයි අපේ මාන්‍යය යට වෙන්නන අපි උපාලි කරණවෑමය විස්සල වහන කරම් එතකොට අපේ කණ්ඩායමි වැඩිහිටි කෙනා වෙන්නේ උපාලිතරුන් වහන්සේ ඒ නිසා උපාලිතරුන් වහන්සේ මහන කර ඊට පස්සේ අර පස්තින මහන වනා ඒ පස්දිනා උපාලිතෙරුන් වහන්සේට වන්දිදිී තමයි තමන්ගේ තිබෙනට මාන්‍ය යටපත් වුණේ. තමන්ගේ කෙලෙස් හඳුනගත්තු ඒකට අවංකවුණු කෙලෙස් යටකරනකමයක් තමන් දැනගන්නවා. එහෙම මහනවෙච්ච මේ පිරිසාතර මන්තානි පොත්ත මහරහතන් වහන්සේගේ ධර්මකතාාවක් අහලා නොබෝ කලකින් නදතිෙ උන්වහසේ සියුපිලි සිියාවට පත් සෝවාන් පලහි පීහිතෙනවා. අනන් දහාමුදුරු ලබන පලය බොහොම විශේෂයි. උන්වහන්සේ ලබන්නේ අරථ ධර්ම විමුක්ති පටි බහන කියන මෙන්නම සියුපිලි සිබියාවට පත් සෝවාන් පලිය එකයි දුර්ලබ ති සාමන්්‍යින් සූපිලිසිිබියාවට පත් තනතුරක් ලැබිනිි මහරහතන් වහන්සේ නමකට නමුත් ආනන්දහාම් දුරන්ට පාරමිතාශක්තියේ බලයෙන්ම අවස්ථාව ලැබෙනවා ඔයි විදිට භාග්‍යොතු වහන්සේගේ සාසනිහි වැඩේනමේ ආනන්දහාමුදුරුවන්ට විශේෂ තැනැක් ලැබුණ අදට කාලවෙේලා වවසංවිලා තිබිෙන නිසා අපි ලබන සතියේ බලමු කොහොමදානන් දහාමුදුරු භාග්‍යොතු වහන්සේගේ අග්‍රෘපස්ථායක තනතුළ දැරුවී කියලා. ඒකාරණාව ලබන සතිය සාකච්ඡා කිරීම අරමුණ අපි අදට දේශනාව නිමාවට පත්කරනවා. හදම යුතුම් වූ සද්ධරම දේශනාව මේවිදට මුළුමහත් ලෝකයාට ම අවබෝධ කරවන්නට ධර්මදාානමී පින්කම සඳහ සම්බන්ධ වෙලා දායයිකත්වය ගෙන කටයුතු කරන ලබන්නේ බුදතල මල්ගස්යාය දනංජලී නිවසෙහි පදිංචි සම්පත් අනුරප්‍රිය මහත්මා සහ ධම්මිකා කුමාරි මහත් මිය කියන මෙනි මේ පින්හන්ත පිරිස එපෙන් උතුන් බලාපොරොත්තු වෙනවා මිට වසර දහයකට පෙර පරලෝ සැපත් බුත්තල සිංහල වෙළඳ සැලෙහේ අධිපතිව සිට මිය ගිය ඩ පියදාස ආදරණී පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම වසර දෙකකට පෙරමියගිය GM. සිරියාවති ආදරනී මෑනියන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළු කොට වර්ග පරම්පරාාවී මේගිය සීලු ඥාතින්ට පින් අනමෝදන් කිරීමටත් පින්කමතුලින් බලාපොරොත්තු වෙනවා එහෙමනං අද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ උතුම් සද්ධරම දේශනාව ධර්මදානමේ පිින්කාමක් හැටියට ශ්‍රවණය කරවන්නට නෙත් නාලිකාවේ ධර්ම දක්ෂිනා ධර්මාණු ශාසනාවට දායිකත්වයේ ධර්මින් ට්‍රැස්කරගත්තාවෝ සියලු කුසල කර්මියන්ගේ බලේෙන් මියපරලෝගී ආදරණනි දෙවාපියන් ප්‍රධාන සියලු මේගේ ඥාතිීන්ට පිං අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම පරලෝකී ජීවිතය සූ පත්පේවා ඔවුන් ප්‍රාර්ථනා කරනබෝධියකින් උතුම් චතුරාරි සත්‍ය ධරමියම අවබෝධ කරගනිත්වායි සාදෝ කියා, අපි පි අනුමෝදන් කරමු එවගේ මාරයම් කරුණාවති මැනියන්ට හා ජ ප්‍රේමරත්න පියාණන්ට සහ ප්‍රේමසිරි මාමණ්ඩියට ආශිර්වාදය කරන්නට බලාපොරොත්තු වෙනවා එවගේම මතීෂා ජනීෂා තනුල කියන මේ දරුවන් තුන්දනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොත්තු වෙනවා එමනං ඒ ආදරණී දරුවන්ටත් රුවන්ගේ ආශිරුවාදේ සැලසේවා දරුවන් සිදුකරගෙන අනු ලබන සීලු අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථකමත්ේවා අනාගත ජීවිතේ යහපත් කරගන්නට සල් බලාපොරතු ේක්ෂාවන් සියල්ලක්ම මුදුන් පත් කරගන්නට ධර්ම දේශනාාවෙන් ලබන ධර්මදාානමී පින්කම්මෙන් ඩැස් කරගත්තා වූ සීල කුසල් ආශිරුවාදයක් පිණිසම අනුමෝදන් වේවා කියලා අපි සෙත් ප්‍රර්ථනා කරනවා අ සම්පත් අනුරපිය මහත්මටත් දම්මිකා කුමාරි මහත්මියයටත් ඒ ඇතුළුකොට එහැමදිනාටමත් මේ සල්කු සල් අනුමෝදන් වේවා බාග්‍යවතුන් මහන්සේගේ මේ උතුම් ගහම්බීර ධර්මිය අඩුවක් පාඩුවක් නැතුව මහත් කරුණාවෙන් අපට ගන්වන අපගේ ගුරුදේවයාණන් වහන්සේටත් මේපि අනුමෝදන් වේවා ගුරදේව්‍යණන් මේපि் අනुමෝදන් වී නිදුගභාාවිය, නිරෝගි භාාවය දීර්ගාාවෂිය සම්පත්තිය ලබත්වා මා මේලෝකට බිහිකරපමාගේ මෑනියන්ටත් මේ සියලුපින් අනුමෝ දැන්වේවා මියගියමාගේ පියාන්නන්ටත් පිින් අනමෝ දැන් වේවා පැවිි කරපමමාගේ ගුරදේවොත්තමයන් වහන්සේටත් පින් අනමෝ දැන් වවේවා සම්බුද්ධ ශසාසනයේ ශාසනික ගමනකට මට උපකාර කරන සියලම සත්පුරුෂශ කල්‍යයානමිත්‍රහම දෙදි නාටමත් සෙව්පසෙන්නු පස්ථාන කරන ල් දායකකාරකාදි හැම දෙනාටමත් මේ සීල කුසල්ලන මෝදන් වේවා ඒහැම දෙනාටමත් ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සීල් දුකිින් මිදෙම්වා මේ සියලු කෙලිස් පරිින් නිදහස්වින්වා අජර ව අමරඕ නිවන ලැබසනසින්නට මේකු සල්ලுතුම් පාරමිතාවක්ම වේවායි සාධසාදුು සාධೂ කියාಪరాාර්ථනා කරගමු ආකා සට්టහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුഞޏන්තං අනුමෝදිත්තුවා ಚිරන්රක්ಕන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්ಖන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්ಕන්තු සම්මා සම්බුද්ධ සාාවකං.